කරලා තියෙන්නේ Valentine's Day එකත් ළඟ ළඟම එන හින්දා ඒකටත් කරන්න පුළුවන් මේකප් ලුක් එකක් විදිහට British Cosmetic කියන බ්‍රෑන්ඩ් එකත් එක්ක. ඉතින් ගොඩක් අය මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බා කොහොමද full tutorial එකක් කරලා පෙන්නන්න British Cosmetic කියන cosmetic range එකත් එක්ක කියලා. ඉතින් එහෙනම් ගිහිල්ලා බලමු කොහොමද මම මේ මේකප් ලුක් එක ක්‍රියේට් කරේ කියලා. සාදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එකට ගිහිල්ලා subscribe වෙලා නැත්නම් දැම්මම ගිහිල්ලා subscribe button එක click කරන්න. ඒත් එක්කම අමතක කරන්න එපා bell notification එක click කරන්නත්. එතකොට ඔයගොල්ලන්ට මගේ videos වල latest updates ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් ඉක්මනින්ම. ඒත් එක්කම දැන් ඔයගොල්ලන්ට මාව Facebook page එකකිනුයි Instagram page එකකිනුත් බලාගන්න පුළුවන් චතු vlogs කියලා search කරාම. ඉතින් මං අද මගේ මූණ වේලස්සනම මොයිස්චරයිස් කරලා ටෝන් කරලා අයබ්‍රෝස් දෙකත් හදලා තියෙන්නේ. ෆවුන්ඩේෂන් එක විදිහට පාවිච්චි කරන්නේ ලාස්ටිං මැට් ලික්විඩ් ෆවුන්ඩේෂන් එක. සැෆ්රන් ග්ලෝ ඇන්ඩ් බේජ් කියන කලර්ස් දෙකම මික්ස් කරලා තමයි අද ෆවුන්ඩේෂන් එක මං කරන්නේ. මෙන්න මේ විදිහට මං කලර්ස් දෙකම මික්ස් කරගෙන මූණට මෙන්න මේ විදිහට ඇප්ලයි කරගෙන ඒක බ්‍රෂ් එකකින් ඊට පස්සේ බෆ් කරගන්නවා මූණට. ඊළඟට මම මේකප් ස්ටික් එකක් පාවිච්චි කරනවා. සැෆ්රන් ග්ලෝ ඇන්ඩ් බේජ් කියන කලර්ස් දෙකම මික්ස් කරලා මෙන්න මේ විදිහට මට කවරේජ් එක වැඩිපුර ඕන තැන්වලට මේ විදිහට මම ඒක බෆ් කරගන්නවා. දැන් මේ ෆවුන්ඩේෂන්ස් දෙකම මම සෙට් කරගන්න කම්පැක්ට් පවුඩර් එකක් පාවිච්චි කරනවා. මේක කලර් එක වෙන්නේ ටී රෝස් කියන කලර් එක. ඉතින් අද මම පාවිච්චි කරන්නේ Party Obsessed කියන eye shadow palette එක constant color කට්ටිය එකේ. මේකේ matte colors වගේම shimmer colors උත් තියෙනවා. ඉතින් ඉස්සල්ලාම පාවිච්චි කරන්නේ මෙන්න මේ pink shade එක. මේ pink shadow එක මම මුළු eyelid එකටම මෙන්න මේ විදිහට apply කරගන්නවා. ඊට පස්සේ මේ තියෙන චොක්ලට් බ්‍රවුන් නැත්නම් ඩාර්ක් බ්‍රවුන් එක තමයි යූස් කරන්නේ මගේ කෝනර්ස් දෙක ඉන්ටෙන්ස් කරගන්න. මේ වගේ ඇන්ගල් බ්‍රෂ් එකක් අරගෙන මෙන්න මේ විදිහට ක්‍රීස් එකට එක බ්ලෙන්ඩ් කරගෙන මම ස්මෝක් අවුට් කරගන්නවා. ඔගලට පේනවා ඇති මේ අයිෂැඩෝ පැලට්ස් වල එන මැට් ෂේඩ්ස් ගොඩක් පිග්මන්ටඩ්. ඉතින් ඒක නිසා මේක බිල්ඩ් අප් කරගන්න පුළුවන් පොඩ පොඩ දාලා එකපාර ගොඩක් කලර්ස් දාගන්නට වඩා. දැන් මේ එක්කම බොටම් වෝටර් ලයින් එකටත් මේ පින්ක් ෂේඩ් එකයි ඩාර්ක් බ්‍රවුන් ෂේඩ් එකයි මෙන්න මේ විදිහට මම දාගන්නවා. දැන් මම අයිලයින් එක කරගන්නයි යන්නේ. ක්වික් ස්ට්‍රෝක් අයිලයින් එක තමයි පාවිච්චි කරන්නේ බ්ලැක් ෂේඩ් එකෙන්. මෙන්න මේ විදිහට මම අද කැට්වින් අයිලයින් එකක් තමයි කරන්නේ. eye define එක විදිහට මම මෙන්න මේ brown pencil එක තමයි පාවිච්චි කරන්නේ. ඒත් එකම mascara එක විදිහට mega volume mascara එක තමයි use කරන්නේ CC UK brand එකේ.
ඉතින් මේ මස්කාර වොන්ඩ් එක ගැනත් දෙයක් කියන්න ඕනේ. මේක ඇවිල්ලා ෂේප්ස් දෙකකින් හැදිච්ච වොන්ඩ් එකක්. ඉතින් අපේ බොටම් ලෑෂස් කරගන්නකොට අපිට කොට බ්‍රිසල්ස් තියෙන පැත්තකුයි අපේ අප ලෑෂස් කරගද්දි ටිකක් දිග බ්‍රිසල්ස් තියෙන පැත්තකුයි දෙකක්ම තියෙන හින්දා ලේසි මස්කාර එක ඇප්ලයි කරගන්න. ඒත් එක්කම අද මම යූස් කරනවා අයිලෑෂ් කර්ල් එකකුත්. දැන් මම ඊළඟට බ්ලෂ් එක පාවිච්චි කරන්න යන්නේ සන්කිස්ට් කියන ෂේඩ් එක තමයි යූස් කරන්න යන්නේ. මේක කොන්ටුවර් එකක් විදිහට තමයි මම අද පාවිච්චි කරන්නේ. ඒත් එක්ක මේ වැලන්ටයින් ඩේ එක හින්දා මම තව බ්ලෂර් එකක් යූස් කරනවා ටිකක් පිංක් ෂේඩ් එකක් මගේ චීක්ස් වලට ටිකක් රොමෑන්ටික් ගතිය පේන්න මෙන්න මේ විදිහට. මේ මේකප් ලුක් එකට පොඩක් ග්ලෝයි ෆිනිෂ් එකක් ගන්න මෙන්න මේ චොකෝබා කියන අයිෂැඩෝ පැලට් එකේ මෙන්න මේ ලයිට් ෂිමර් ෂේඩ් එක අරගෙන මම අද හයිලයිට් එකක් විදිහට යූස් කරනවා. ලිප් ඩිෆයින් එක විදිහට මැහෝගනි කියන කලයක තමයි මම අද යූස් කරන්නේ. අද ලිප්ස්ටික් එක විදිහට පාවිච්චි කරන්නේ ලිප් ෂයින එකක් විතරයි. ඒ LS 31 කියන කලයක. මේක ටිකක් පිග්මන්ටඩ් ග්ලොස් එකක් වගේ ටිකක් වෙනසකටත් එක්ක අද හිතුවා මේ වගේ ෂේඩ් එකක් යූස් කරන්න. ඉතින් මෙන්න මේක තමයි ෆයිනල් ලුක් එක. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අසාවෙන් බලන්න තියි කියලා. මොකද කාලෙක ඉඳන් රික්වෙස්ට් ගොඩාක් තිබිච්ච වීඩියෝ එකක් තමයි මේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. බයි.